සෞරග්‍රහමණ්ඩලයේ පැවැත්ම රඳාපවා තින්නේ සූර්යාගේ පැවැත්ම මතයි. සූර්යා තව වසර බිලියන 5කින් පමණ පසු මිය යන බවට තමයි පරීක්ෂණ වලින් වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි සූර්යා මිය ගිය පසු අනෙකුත් ග්‍රහලෝකත් මිය යන බවට තමයි විද්‍යාචරීන් මත පළ කරන්නේ. ඇත්තටම කිව්වොත් එදාට තමයි ලෝක විනාශය විද්‍යානුකූලව ආරම්භ වෙන්නේ. ලෝක විනාශය සිදු වීමත් සමගම බොහෝ දේවල් වෙනස් වෙනවා කියලා තමයි විද්‍යාඥයින් කියන්නේ. ඒ සම්බන්ධව සිදුවන සුවිශේෂී සිදුවීම් හයක් තමයි අද අපි ඔබට මේ වීඩියෝ එක තුලින් කියන එන්නේ. අංක 6. සූර්යා අඟහරුගේ කක්ෂයේදී විශාල වෙනවා. කාලයත් සමග හිරුගේ දහන වායුවේ හිඟවීමත් එක්ක හිරුගේ හරය ක්‍රමයෙන් සංකෝචනය වීමත් දහනයට අවශ්‍ය වායුවන් අවකාශයෙන් ලබා ගැනීමට එහි පිටත ස්තරය ක්‍රමයෙන් විශාල වීම සිද්ධ වෙනවා. මෙය ඊටම සංකීර්ණ ක්‍රියාවක සරල විග්‍රහයක්. ඒ වගේම මේන් සූර්යා ඉවතට ප්‍රසාරණය වීම මොනතරම් සිද්ධ වෙනවද කිව්වොත් ග්‍රහලෝක විනාශ කරමින් ඒ අදාළ ග්‍රහයාගේ කක්ෂය දක්වා විශාල වන බවයි විද්‍යාඥයින් අපට සඳහන් කරන්නේ. ඒ කියන්නේ සූර්යා විශාල වෙද්දී ඒ අවට තියෙන බුධ, සිකුරු වගේම අපේ ග්‍රහලෝක වෙන පෘථිවියත් විනාශ වෙනවා කියලා තමයි කියන්නේ. විද්‍යාඥයින් මේ පවසන්නේ හිරු තුළ ගිලී යාම ලෙසයි. හිරුගේ විස්කම්භය බුදු ග්‍රහයාගේ විස්කම්භය වගේ 277 ගුණයක්. ඒ වගේම තමයි පෘථිවිය හා හිරු අතර විස්කම්භයේ වෙනස 108 ගුණයක්. හිරුට වඩා මෙම ග්‍රහලෝක සියල්ලම ඉතාමත් කුඩයි. ඉතින් ලෝක විනාශය ආරම්භ වෙද්දී සිද්ධ වෙන මුල්ම දේ තමයි සූර්යා විශාල වීම. ඉතින් තව වසර බිලියන 5කින් පමණ සූර්යා විශාල වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සූර්යා අප වෙසෙන පෘථිවියේ කක්ෂයට ළඟා වීමට අක්ෂය දක්වා විශාල වීමට තව වසර බිලියන 2.5ක් පමණ යනවා කියලා තමයි විද්‍යාඥයින් කියන්නේ. ලෝක විනාශය සිදු වීමට තවත් හරියටම වසර බිලියන 7.5ක් පමණ යනවා කියලා තමයි විද්‍යාඥයින් කියන්නේ. ඒ විදිහින් මිනිසා ජීවත් වෙන්නේ නැද්ද කියලා හරියටම කියන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම සූර්යා විශාල වෙන පටන් ගද්දී මිනිසාට පෘථිවියේ වාසය කරන්න හැකියාව නැති වෙනවා. අංක 5. ලෝක විනාශය සිදුවන විට ඇන්ඩ්‍රොමීඩා සහ අපගේ ශීරපතේ එකිනෙක ගැටීම සිදුවනවා. විද්‍යාඥයන් ගණනය කරන ආකාරයට තව වසර බිලියන 4 හමාරකට පස්සේ අප අවට තියෙන, ඒ වගේම අපට ආසන්නව තියෙන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය සහ අප විසෙන ශීරපතය එකිනෙක ගැටීම සිද්ධ වෙනවා. එය වසර බිලියන ගණනක් පුරාවට සිදුවිය හැකි සිදුවීමක් ලෙස සැලකුවත් මේ මන්දාකිණි දෙක එකිනෙකට හමුවීම ආරම්භ වෙන්නේ අප සූර්යාගේ විනාශය ආරම්භය සමග. මෙවැනි ගැටීම් ඕනෑතරම් විශ්වය පුරා සිදුවන බව තාරකා විද්‍යාඥයින් සලකනවා. මන්දාකිණි එකිනෙක හරහා ගමන් කිරීමේදී මන්දාකිණි තුළ පවතින තාරකා එකිනෙක ගැටීම් විනාශ නොවන බවට තමයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ. නමුත් ලෝක විනාශය සහ මෙම සිදුවීම අතර ඍජු සම්බන්ධතාවයක් නැති බව තමයි තාරකා විද්‍යාඥයින් තනත කරන්නේ. අංක 4. සෞරග්‍රහ මණ්ඩලයේ විනත් ග්‍රහලෝකවල ජීවය හට ගැනීමට පුළුවන්. සූර්යා ප්‍රසරණ වීම සමග පෘථිවියේ ජීවය මුළුමනින්ම විනාශ වුවත් පෘථිවියට එබ්‍රින් පිහිටි සෙනසුරු, බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන්ගේ හෝ ඒවාට අයත් චන්ද්‍රයෙකුගේ ජීවය හට ගැනීමේ හැකියාවක් පවතිනවා. බ්‍රහස්පතිට හඳුනාගත් චන්ද්‍රයින් 79ක් සිටිනවා. ඒ වගේම තමයි සෙනසුරුට අයත් චන්ද්‍රයින් සංඛ්‍යාව 82ක්. නෙප්චූන් සතුව චන්ද්‍රයන් 14ක් සිටිනවා. ඒ වගේම යුරේනස් ග්‍රහයාගේ සඳවල් සංඛ්‍යාව 27ක්. මේවා ප්‍රධාන ග්‍රහයන්ගේ නොවුනත් මෙම චන්ද්‍රයන්ගේ ජීවය ඇතිවීමට සුදුසු පරිසරයක් ඇතැයි විද්‍යාඥයින් මත පළ කරනවා. සූර්යාගෙන් බොහෝ ඈත සිටින නිසා මෙම චන්ද්‍රයන්ගේ හා ග්‍රහලෝකවල සීතල පරිසරයක් තමයි පෙන්නුම් කරන්නේ. නමුත් මෙහි සුදුසු උෂ්ණත්වයක් නොමැති නිසා ජීවයක් පැවතීමට නොහැකි බව තමයි දැනට සඳහන් වෙන්නේ. බ්‍රහස්පතිගේ ගණීම් සහ යුරෝපා යන චන්ද්‍රයන් දෙදෙනා ද්‍රව හා ඝන අයිස් ඇති ග්‍රහයන් දෙදෙනෙක් ලෙසයි සලකන්නේ. මෙම උපග්‍රහ ලෝකවල ජීවයක් ඇතිවීමට හැකි බව සූර්යා විශාල වීමෙන් නියමිත ප්‍රමාණයට සූර්ය ශක්තිය ලැබීම මගින් ඇතිවන බවට තමයි විද්‍යාඥයින් පවසන්නේ. ඒ වගේම සෙනසුරුගේ එන්සෙලාඩස්, බ්‍රහස්පතිගේ කැලිස්ටෝ හා ගණීම් යන උපග්‍රහයින්ද මෙලෙස ජීවය ඇතිවීමට හැකි ස්ථාන ලෙස විද්‍යාඥයින් හඳුන්වා තිබෙනවා. විද්‍යාඥයින් පවසන ආකාරයට සූර්යාගේ ප්‍රසාරණ වීම සමග මෙම උපග්‍රහයන්ගේද ජීවය ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. අංක 3. පෘථිවිය හිරුගේ සංගැණීමේදී කුමන ආකාරයේ වෙනස් වීමද යන්න. හිරුගේ ප්‍රසාරණ වීම සමග ඒ වඩ වඩා පෘථිවියට ළඟවීම සිද්ධ වෙනවා. මේ නිසා පෘථිවියට ඇති සූර්ය ගුරුත්වබලයේ වෙනස්කම් සිදු වෙනවා. එම නිසා පෘථිවි කක්ෂය පෙර තිබුණු ඉලිප්සාකාර මාර්ගයේ ගමන් කිරීමට හැකියාව
පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක සූර්යයා කේන්ද්‍ර කරගෙන ඉලිප්සාකාර ගමන් මඟක ගමන් කරන්නේ සූර්යයාගේ ගුරුත්ව බලය නිසායි. එහි වෙනස්කම් පෘථිවි කක්ෂයට ඍජුවම බලපාන අතර තවදුරටත් දවස් 265 කියන එක අවුරුද්දක් විදිහට පෘථිවි වාසීන්ට සලකන්න බැරි වෙනවා. ඒ වගේම පෘථිවිය භ්‍රමණයටත් මෙය නිසැක ලෙසම බලපානවා. ඒ කියන්නේ තවදුරටත් පැය 24ක් කියන්නේ දවසක් ලෙස ගණන් බලන්න බැරි දෙයක්. සමහර ප්‍රදේශවලට දහවල් කාලය පැය 12කට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පෘථිවිය හරයට ලැබෙන බලපෑමෙන් පෘථිවිය සම්පූර්ණයෙන්ම භ්‍රමණය වීම නැවතෙන්න පුළුවන්. ඒ කියන්නේ පෘථිවිය එක පැත්තකට හැමතිස්සෙම රාත්‍රිය හා අනිත් පැත්තට හැමතිස්සෙම දහවල් උදා වෙනවා. ඒ වගේම සාගර සහ සියලුම ජල උල්පත්වල ජලය උණුසුම් ජලය බවට පත් වෙනවා. එවිට සාගර ජලයේ ඇති අධික උෂ්ණත්වය නිසා සාගරවල විසන විවිධ සත්ත්වයන් හා ජීවීන් විනාශයට පත් වීමට ඉඩ තියෙනවා. නමුත් වර්ණවාදයට අනුව ඒ සඳහා හැඩගැහුණු බැක්ටීරියා සහ අනෙකුත් ජීවීන් තවදුරටත් වාසය කිරීමට ඇති හැකියාවකුත් තියෙනවා. අංක 2. පෘථිවියේ අවසාන සත්ත්වයන් කවුරුන්ද කියලා ඔබ දන්නවද? මිනිසුන් පෘථිවිය රජ කරන මේ කාලේ වගේම මීට වසර මිලියන 66120කට පෙර ඩයිනෝසරයන්ද මිලියන 320කට පමණ පෙර උරගයින්ද මිලියන 400කට පමණ පෙර හැකරල්ලන් සත්‍යයන්ද පෘථිවියේ සිය අනසක පතරවා ජීවත් වුණා. එය වර්තමානයේ පවතින මානව වර්ගයා දක්වා පරිණාමය වී තිබෙනවා. නමුත් විද්‍යාඥයින් පවසන්නේ මානව වර්ගයාද තවත් වසර ගණනාවකට පසු විනාශ වී යන බවයි. විද්‍යාඥයින් මේ වළක්වා ගැනීමට අද සිටම විවිධ පරීක්ෂණවල නියැලී විවිධ කාර්යයන් සිදු කරන බව ඔබ දැනටමත් අසා ඇති. නමුත් පරිසරවේදීන් සලකන ආකාරයට මීළඟට මිනිසාගෙන් පසුව මෙහි ජීවය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ හැකරැල්ලන් වැනි කෘමි සතුන් බවටයි වැඩිදුරටත් අනාවරණය වෙන්නේ. නමුත් හිරුගේ විනාශය ආරම්භ වී සූර්යාගේ උෂ්ණත්වය වැඩි වෙත්ම මෙම සතුනුත් විනාශ වෙන බවටයි පරිසරවේදීන් මත පල කරන්නේ. නමුත් සියලුම ජීවන විනාශවත් මෑත කාලයේදී විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා ශුද්ධ ජීවීන් විශේෂයන්. උන් හඳුන්වන්නේ ටාඩිග්‍රේඩ්ස් හෙවත් වෝටබෑයන් නාමයෙන්. අන්වේක්ෂයෙන් වලහක ආකාරයෙන් දිස්වන මූල ජීවියා මීට වසර 500කට පමණ පෙර සිට අනුවර්තන වෙමින් පැවත ඇති ජීවීන් ලෙසයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. වසර 30කට ආසන්න කාලය කිසිදු ආහාරයක් හෝ ජලය හෝ ආහාරයට නොගෙන ෆරන්හයිට් අංශක 300ක තරම් ඉහළ උෂ්ණත්වයක ජීවත් වීමේ හැකියාව මෙම ශුද්ධ ජීවියාට තිබෙනවා. හොඳින් වැටුණු ජීවිය මිලිමීටර 0.5ක් පමණ වෙනවා. දැනට පෘථිවියේ වාර්තා වෙලා තියෙන ඉහළම උෂ්ණත්වය වෙන්නේ ෆරන්හයිට් අංශක 134. එම නිසා මෙම ජීවියා ලෝක විනාශය සිදුවීමේදී ඉතිරි වෙ ඇති එකම ජීවියා ලෙස තමයි අනුමානය වෙන්නේ. අංක 1. පෘථිවි වාසීන් වෙනත් වාසස්ථානයක් සොයාගෙන යාවි. තාරකා විද්‍යාඥයින් තවත් වසර බිලියන ගණනකින් විය හැකි මෙම විනාශයට දැනටම සූදානම් වෙමින් පවතිනවා. නාසා ආයතන ප්‍රමුඛ ආයතන මේ වන විට සඳ මත හා අඟහරු මත ජනවාස ඇති කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් සිටිනවා. අද සිටම සිදු කරන පරීක්ෂණවලින් ශක්තිමත් මානව පරපුරක් බිහි කරලා තවත් වසර මිලියන ගණන් ජීවත් කරවීමට තමයි වත්මන් විද්‍යාඥයින් කටයුතු කරන්නේ. ඉතින් විශ්වය තුල අප තනි වී සිටිය හැකි බව විශ්වාස කරන කාරණය තවත් ජීවීන් පිරිසක් කොහේ වූ ග්‍රහලෝකයක අප ජීවත් වන ආකාරයටම ජීවත් වන බවට විශ්වාස සාධක සහ සාක්ෂි දැනට හමු වී තිබෙනවා. සමහර විට තවත් වසර බිලියන ගණනක් ගත වෙද්දී අපට ඔවුන් සමග කතා කිරීමට හා මුණ ගැසීමට හැකියාවක් ලැබෙනවා.